ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් ටිකේකනි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම මේ දවස්වල anonymous කණ්ඩායම ගැන ලංකාව ඇතුලේ ලොකු කතා බහක් ඇති වෙලා තියෙන නිසා මම හිතුවා අද වීඩියෝ එකෙන් මේ anonymous ලා ගැන කතා කරන්න. ඉතින් ඔයත් පහුගිය දවස්වල මේ anonymous ලාගේ මොකක් හරි උදව්වක් ඉල්ලලා social media වල hashtag share කරා නම්, හැබැයි තාමත් ඔය බලාපොරොත්තු වෙන විදිය උදව්වක් ලැබුණේ නැත්නම් මම ආරාධනා කරනවා අද වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් ඉස්සෙල්ලා මතක් කරන්න ඕන අද වීඩියෝ එකට අනුග්‍රහය දක්වන්නේ CDK offers website එකෙන්. ඔයා තාමත් පාවිච්චි කරන්නේ Windows crack කරපු operating system එකක් නම් ඔන්න ඔයාලට දැන් chance එක තියෙනවා CDK offers website එකෙන් ගොඩක්ම ලොකු discount එකක් එක්ක Windows OEM එකක් අරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මම පහල description එකේ දාලා තියෙන link එකකින් ගිහිල්ලා ඔයාට ඕන කරන Windows activation key එක buy කරන්න. buy now click කරාම ඊළඟට load වෙන page එකේ CONY ඒ කියන්නේ කොණි කියන promotion code එක type කරලා apply කරන්න. එතකොට ඔයාට 25%කම discount එකක් එක්ක මේ OEM key එක අරගෙන ඔයාගේ Windows operating system එක genuine operating system එකක් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි බලමු කවුද මේ anonymous ලා කියන්නේ කියලා. සරලව පැහැදිලි කිරීම තමයි anonymous ලා කියන්නේ අන්තර්ජාලය හරහා එකතු වුණ grey hat hackers ලා කණ්ඩායමක්. ඉතින් මේ white hat, grey hat, black hat hackers ලා ගැන නොදන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මම මේට අවුරුදු කීපයකට කලින් මේ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. මම පහල description එකේ ඒ වීඩියෝ එකේ link එකක් දාලා තියනවා. ඉතින් වෙනස් සංවිධාන වගේ නෙමෙයි මේක එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේක decentralized organization එකක්. ඒ කියන්නේ මේකට කිසිම නායකයෙක්වත් එහෙම නැත්නම් මේ කණ්ඩායමේ අය එකිනෙකා පෞද්ගලිකව දැන හඳුනා ගැනීමක්වත් නැහැ. මේ කණ්ඩායම එකිනෙකා එක්ක සංනිවේදනය කරන්නේ encrypted chat room සහා. ඉතින් කවුරු හරි hacking වලට දක්ෂ කෙනෙකුට මේ anonymous කණ්ඩායමත් එක්ක එකතු වෙන්න ඕන නම් ඒකට තියෙන මූලිකම සුදුසුකම තමයි මෙන්න මේ encrypted chat room එක හැක් කරගන්න පුළුවන් වෙන එක. මේ විදිහට මේ anonymous ලගේ encrypted chat room එකකට ඇතුල් වෙන ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඊළඟට මෙයාලත් එක්ක එකතු වෙලා ඉදිරියේදී කරන hacking projects වලට සහභාගී වෙන්න. එතකොට මේ කණ්ඩායම එකතු වෙන හේතුව කියන්නේ මෙයාලගේ job එක තමයි ලෝකෙ කොහේ හරි තැනක political corruption එකක් එහෙම නැත්නම් ව්‍යාපාරමය වංචාවක් සිද්ධ වෙනවා නම් තමන්ගේ hacking skills පාවිච්චි කරලා ඒ වංචාව නවත්තන්න උදව් වෙන එක. විශේෂයෙන්ම ඒ කම්පැනි වල රහසිගත තොරතුරු එළියට දාලා එහෙම නැත්නම් ඒ කම්පැනි වෙබ්සයිට්ස් වලට ඇටැක් කරලා මේ වගේ දේවල් වලින්. හැබැයි අද වෙනකන් මේ anonymous ලා සම්බන්ධ වෙලා තියෙන projects ගැන හොඳට analyze කරලා බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මෙයාලා වැඩිපුරම අවධානයෙන් ඉන්නේ ඇමරිකාව සම්බන්ධ සිදුවීම් වලට. ඒ වගේම මෙයාලා වෙනත් රටවල සිද්ධ වෙන corruptions වලට මැදිහත් උනත් මේවයිනොත් බහුතරයක්ම වගේ කොනකින් හරි ඇමරිකාව ගෑවිලා තියෙන සිදුවීම්. එහෙම නැති projects ඉන්නේ ගොඩක්ම ටිකයි. ඉතින් මේ anonymous ලා එදා ඉඳලා අද වෙනකන් කරපු හැම project එකක්ම වගේ අපිට මෙන්න මේ Wikipedia page එකේ බලා ගන්න පුළුවන්. Hello, leaders of Scientology. We are anonymous. පළවෙනිම අරමුණ තමයි ඒ අදාළ ඕගනයිසේෂන් එකේ රහස් ડોකියුමන්ට්ස් එළියට ගන්න එක. ඒ විදිහට එළියට ගන්න ડોකියුමන්ට්ස් අයමත් කියව කියව ඉන්නේ නැහැ. කෙලින්ම යාලා පබ්ලිෂ් කරනවා සාක්ෂි එක්කම. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි DDoS attack එකක් හරහා ඒ අදාළ වෙබ්සයිට් එක බිඳවට්ටන එක. ඉතින් 2006 අවුරුද්දේ ඉඳලා අද වෙනකම් anonymous hackers ලා ලෝකේ විවිධ රටවල විවිධ social movements වලට උදව් කර කර ඉන්නවා. නමුත් ප්‍රශ්න තමයි මුල් කාලේ බොහොම දක්ෂ hackers ලා anonymous ලා විදිහට වැඩ කරාට එයාලගෙන් බහුතරයක් මේ වෙනකොට ඉන්නේ හිරේ. එහෙම නැත්නම් නීතියට යටත්ව ඇමරිකාවේ ආරක්ෂක අංශවල සේවයේ යොදවල ඉන්නේ අනිත් hackers ලව අල්ලන්න. එනිසා මුල් කාලේ තරම් powerful digital robin hood ලා මේ වෙනකොට නැහැ. ඒක අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තමයි විකිලීක්ස් සිදුවීම් වලින් පස්සේ අද වෙනකම් මේ anonymous hackers ලා කිසිම රජයකට විරුද්ධව ඒතරම් ප්‍රබල සාක්ෂි එළියට දාලා නැහැ. මුල් කාලයට සාපේක්ෂව බොහොම පොඩි දායකත්වයක් තමයි මේ වෙනකොට මේ anonymous hackers ලගෙන් මේ corruptions වලට විරුද්ධව ලැබෙන්නේ.
ඉතින් මේ ඇනොනිමස් ගැන ලංකාව ඇතුළේ ලොකුවටම කතාබහට ලක් වෙන පටන් ගන්න පහුගිය දවස්වල ලංකාවේ දාන්න පටන් ගත්ත මෙන්න මේ හෑෂ්ටැග් එකත් එක්ක. ඉතින් කවුරු හරි කෙනෙක් ඇනොනිමස් ලගෙන් උදව් ඉල්ලුවොත් මොකද වෙන්නේ? අපි පොඩ්ඩක් බලමු ඒ ගැන. සිද්ධ වෙන්න පුළුවන් පළවෙනි දේ තමයි ඇත්තම ඇනොනිමස් කණ්ඩායම මේ පණිවිඩය තේරුම් අරගෙන උදව් කරන්න ඉදිරිපත් වෙන එක. සිද්ධ වෙන්න පුළුවන් දෙවෙනි දේ තමයි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න කෙනෙකුටත් මේක ගොඩක්ම හොඳ අවස්ථාවක් වෙනවා. මොකද ඇනොනිමස්ලගේ නිසි අනන්‍යතාවයක් නැතිවීම හරහා ඒ අනන්‍යතාවය හොරකම් කරන්න හරිම ලේසි. ඒ කියන්නේ ඕනම කෙනෙකුට පුළුවන් ගයි ෆොක්ස් වෙස් මෝනයි වොයිස් ජෙනරේටර් එකකුයි පාවිච්චි කරලා ඇනොනිමස් කෙනෙක් විදිහට සෝෂල් මීඩියා වලට තමන්ට අවශ්‍ය දේවල් කිය යන්න. ඉතින් ඔරිජිනල් ඇනොනිමස්ලට වෙන් වුණ සෝෂල් මීඩියා account එක කියන්නේ ඇනොනිමස්ලගේ ඔෆිෂියල් pages Twitter වලවත් Facebook වලවත් YouTube වලවත් මේ කිසිම තැනක නැති නිසා ඇත්තටම මේක කරන්නේ ඇනොනිමස්ලමද එහෙම නැත්නම් වෙනත් කවුරු හරි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක්ද කියලා අපිට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. එනිසා මේ වගේ ඇනොනිමස් නමින් එන පණිවිඩයක් විශ්වාස කරන කලින් ඉස්සෙල්ලම බලන්න ඕන දේ තමයි මේ පණිවිඩය පබ්ලිෂ් කරපු සෝෂල් මීඩියා account එකේ හරි එහෙම නැත්නම් website එකේ history එක. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි hackersලා කවදාවත් තමන් හොයාගත්ත තොරතුරු කියලා නිකම්ම වීඩියෝ එකක් හරි ලියුමක් හරි ගහලා නිකම්ම ඉන්නේ නැහැ. මෙයාලා තමන් හොයාගත්ත දෙයට අදාළ සාක්ෂි සහිතව තමයි මේ දේවල් එළියට දාන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් 2012 අවුරුද්දේදී ඇනොනිමස්ලා සිරියන් government එකට කරපු attack එකක් ගත්තත් මෙයාලා මෙතනදී කෙලින්ම government email server එක hack කළා සහ ඒ අරගත්ත email documents මිලියන 2.4ක් විතර ප්‍රමාණයක් Wikileaks website එකට release කරා. ඉතින් අන්න ඒ වගේ තමයි මෙයාලා ඕනම හැකින් attack එකකදී කරන්නේ. නිකම්ම තොරතුරු ටිකක් කියන එක නෙමෙයි, නීතියට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය විදියට සාක්ෂි හොයලා ඒව එළියට දාන එක. හැබැයි ඇනොනිමස් විදියට බොරුවට පෙනී ඉන්න කිසිම කෙනෙක් හැකර්ස්ලා නෙමෙයි. මෙයාලා කරන්නේ මිනිසුන්ව නම ගෑවන්න පුළුවන් විදිය බොරු තොරතුරු ටිකක් කියන එක විතරයි. ඒ වගේ දෙයක් විශ්වාස කරන්න ගියොත් සිද්ධ වෙන්නේ අන්තිමේදී අනවශ්‍ය ගැටුමක් ඇති වෙලා නොමග යන එක විතරයි. ඉතින් මෙතනදී මම කියන්නේ නැහැ මේ විදියට ඇනොනිමස් ලගෙන් උදව් ඉල්ලන හෑෂ්ටැග්ස් දාන්න එපා කියලා. හැබැයි මේ වගේ අවස්ථාවකින් වෙනත් තුන්වෙනි පාර්ශවයක් වාසි ගන්න පුළුවන් සහ උදව් ඉල්ලන අයව තව තවත් අවුල් කරවන්න පුළුවන් කියන එක විතරක් අපි පැහැදිලිව තේරුම් අරගෙන ඉන්න ඕන. ඒ නිසා ඕනම දෙයක සාක්ෂි මිසක් නිකම්ම වෙස් මූණක් දාගත්ත කෙනෙක් කරේ එහෙම නැත්නම් ඇනොනිමස් ලෝගෝ එක ගහපු කොළයක ලියපු වාක්‍යයක් කරේ විශ්වාස කරන්න යන්න එපා. කොමුණත් මේ ඇනොනිමස් කණ්ඩායම විශේෂයෙන්ම Wikileaks website එක සම්බන්ධ සිදුවීම් වලදී ලෝකයට සෑහෙන ලොකු සේවයක් කරා. මේ ඇනොනිමස් සම්බන්ධව ඔයාලා දන්න තවත් කරුණු තියෙනවා නම් මට අද මේ වීඩියෝ එකේදී කතා කරන්න මග හැරුණා. එහෙම එකක්ම කමෙන්ට් කරන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම එක බෙදා ගන්න. ඒ වගේම ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ ටිකිකොනි channel එක දැම්ම subscribe කරලා bell icon එක on කරලා තිබුණත් ඔයාට පුළුවන් මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන් මේක notification එකකින් දැනගන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා ඉතින් යාළුවා අතර share කරන්න. මම අදරිකින් එන්නම්. අපි හැමදාසකම වමු අලුත් වීඩියෝ එකකින්.